වැඩසටහන අගේ කිරීම ගැන. මොකද සදාම් යාත්‍රා වැඩසටහන කියලා පටන් ගත්තේ ලංකා පුරාම තිබෙන විහෙර විහාරස්ථාන විතරක් නෙමෙයි අනිකුත් සියලුම ආගමික නායකයන් එක්ක ඒ සහජීවනයේ ගොඩනගෙන මූලික වැඩපිළිවෙලක් හැදීරේ. ඒ වැඩපිළිවෙල යටතේ පුලුවන්කම ලැබුණා අවුරුදු එකහමාරක් දෙකක් වගේ අතර විහෙර විහාරස්ථාන 1800ක් ඒත් එක්කම අනිකුත් ආගමික ස්ථාන තවත් 200ක් විතර යන්න තාමත් වෙහෙසකර කාර්යයක්. නමුත් මම ඉතා සතුටු වුණා ලංකා පුරාම යාපනයේ සිට පේතුරුතුළු පේතුරු සිටේ සිට දකුණ දක්වාම මේ හැමතැනම විහාරස්ථානවලට ගිහිල්ලා නායක හාමුදුරුවරු ඒ වගේම අනිකුත් ආගමික නායකයන් ඒත් එක්කම අනිකුත් පූජකතුමන්ලා විශාල පිරිසක් මුණගැහෙන්න අවකාශය ලැබුණා. ඒකේ ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලැබුවා. ඒත් එක්කම විහෙර විහාරස්ථානවල සහ අනිකුත් ආගමික ස්ථානවල ක්‍රියාකාරීත්වය ඒත් එක්කම ඒවායේ තියෙන තත්ත්වයන් දැක බලා ගන්න උගාක් මට අවකාශය ලැබුණ සමහර අවස්ථාවල ඇත්තටම ඇස්වලට කඳුළු එනවා සමහර පන්සල්වලට ගියා. විශේෂයෙන් මට මතකයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමු ආසනේ විහාරස්ථානයකට මම ගියා. ඒ විහාරස්ථානයට ගියාම ඒ විහාරස්ථානයේ කුඩා සාමණේර ස්වාමීන් වහන්සේලා හතර පහ නමකුත් වැඩ හිටියා. නායක ස්වාමීන් වහන්සේ තරුණ කෙනෙක් උන්වහන්සේත් වැඩ හිටියා. ඉතින් මේ මුණගැහුණු වෙලාවේ උන්වහන්සේ කියපු කතාවක් තමයි මගේ තාමත් මතකේ තියෙනවා. ඒ පන්සලට දානමාන ලැබෙන ඉතාමත් අඩුවේ දුප්පත් පලාත විශේෂයෙන් ඒ මහජනතාවට උන අකංක සේවාවන් සපයමින් ඒ තරුණ ස්වාමීන් වහන්සේ ලොකු වෙහෙසක් ගන්නවා විහාරස්ථානයේ පවත්වගෙන යන්න. ඉතින් මට කිව්වා මේ ස්වාමීන් වහන්සේලාට කුඩා ස්වාමීන් වහන්සේලාට රමණේර ස්වාමීන් වහන්සේලාට දානමාන ලැබෙන්නේ බොහොම අඩුවේ. ඉතින් එහෙම අවස්ථාවල ස්වාමීන් වහන්සේ ඒක තමන්ගේ දායකයාට බරක් නොකරගෙන පන්සලෙන්ම ඒ දේ සකස් කරගන්න හේන් වගාව කරනවා කිව්වොත් කිව්වහම මම හරිම කුඩු වුණා. එහෙම එහෙම පන්සල් මෙහෙර විහාරස්ථානක් තියෙනවා. ඉතින් හැම පන්සලකටම එක විදිහට ලැබෙන්නේ නැහැ. ඉතින් මේවා බලන්න ඕන ලංකාවේ මෙහෙර විහාරස්ථාන මම හිතන්නේ 10,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒවායි දැන් තියෙන ලොකු ප්‍රශ්නේ මට පේන හැටියට නම් ස්වාමීන් වහන්සේලාට ලොකු පිටියක් ඇති වෙලා තිබෙනවා අඩුවක්. ඉතින් ඒක නිසා අනාගතයේ ලොකු අභියෝගයක් එනවායි කියලා මට පේනවා. අපි ලොකු අගය කිරීමක් කරන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේලා නායක හාමුදුරුවරු මේ හැම දෙනාම ලොකු කැපවීමක් කරන්නේ ශාසනය ආරක්ෂා කරගෙන යන්න. ඉතින් ඒ සඳහා යම් ආකාරයක සහභාගීවීමක් කරලා උදව් උපකාර කිරීමක් නැත්නම් මැදිහත් වීමක් පාලක පැත්තෙමුත් සිදු වේ යුතුයි කියලා මම විශ්වාස කරනවා. කොහොම වුණත් අද දවසේ මම ඉතාම සතුටු වෙන්නේ මේ වැඩපිළිවෙල පිළිබඳව අපේ ගලිගමු ආසනයේදී ලොකු අනුස්මරණ වැඩසටහනක් කරා. ඒක තමයි පන්සල් 1500ක් ගිහිල්ලා සම්පූර්ණ කිරීම නිමිත්තෙන් ගලිගමුව වට්ටාරම රජමහ විහාරයේදී අපි උත්සවයක් සංවිධානය කරා. අපේ සුරේෂ් සෝමදාස සංවිධායකතුමාගේ මූලිකත්වයෙන් එතෙන්දී අපි ඇත්තටම නැවත සිතා බැලීමක් කළේ මේ මේ සම්බන්ධය යළි අපි ගොඩනගන්න ශක්තිමත් කරන්න කොහොමද කරන්නේ. මේක දේශපාලන සම්බන්ධතාවයක් නෙවෙයි. පෞද්ගලිකව ස්වාමීන් වහන්සේලා දන හඳුන ගැනීම, උන්වහන්සේලාගේ අදහස් උදාස් ලබා ගැනීම, අවවාද අනුශාසනා ලබා ගැනීම ඒ සෑම කාර්යයක්ම කරනවා. ඇත්තටම මේ ගමනේ කිසිම පන්සලක් තෝරලා ගියේ නැහැ. අපි සාමාන්‍යයෙන් සංවිධායකතුමාගෙත් එකගත්තේ ඇතිව ඒ දවසේ යන්න පුළුවන් විහෙර විහාරස්ථාන 15ක් 16ක් දවසකට යන ගමන් තමයි මේ 1800ක් සම්පූර්ණ කළේ. ඉතින් ඒ නිසා ගලිගමුවේදී අපි සම්පූර්ණ කරපු උත්සවය තාමත් අලංකාරව තියන්න පුළුවන්කම ලැබුණා. අපි ඒ උත්සවයේ ලොකු අනුස්මරණය කිරීමක් හැටියට 1500 වෙනි උත්සවෙත් තිබ්බා. ඉතින් මම එකක් සතුටු වෙන්නේ මෙහෙ මේ ගමනේදී අපි හැම පන්සලක්ම තෝරගත්තා. අපි නිකායක් බැලුවේ නැහැ, නැත්තම් වෙනත් ප්‍රේදයක් බැලුවේ නැහැ. ඒ වගේ වර්ගීකරණයක් කරේ නැහැ. කුඩාද ලොකුද, නැත්තම් සල්ලි තියෙන පන්සලක්ද, පොහොසත් පන්සලක්ද, දුප්පත් පන්සලක්ද කියලා බලන්නේ නැතුව අනිකුත් ආගමික ස්ථානවලට තිබ්බ ලංකාවේ මම හිතන්නේ මම යාපනයේ බිෂොප්තුමා යාපනයේ මන්නාරම බිෂොප්තුමා හැර කතෝලික ආගමික නායකයෙකුත් වෙන වෙනම මුණ ගැහිලා තිබෙනවා. හින්දු සහ මුස්ලිම් දේවස්ථාන අතර මුස්ලිම් භක්තියකට වඩා මුස්ලිම් දේවස්ථානවල විශේෂම ආගමික ස්ථානවල ඒ මුස්ලිම් පූජකතුමාලා සහ මාර්කාර මණ්ඩල පාලක මණ්ඩල මුණ ගැහිලා තිබෙනවා. මම හිතන්නේ 150කට වැඩි ප්‍රමාණයක්. ඉතින් ලොකු අත්දැකීමක්. ඉතින් මම හිතනවා අද රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්වාමීන් වහන්සේ, ලේකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ, ඒ පාලක මණ්ඩලයේ අපේ ගලහ සිරිසාන්ත නායක ස්වාමීන් වහන්සේ මගේ බොහෝ මිත්‍රයි. උන්වහන්සේ බලන්න මම නිතරම යනවා. ඉතින් තරුණ හාමුදුරුවෝ
karena beda kali itu karena mandat kita. Itu yang matanya juga mau hitungan naik semua naik semua yang matu nanti. Dalam langkah ham dulu apa? Kolom beda ini langkah ramai. Itu mau naik itu betul aja juga. Mereka agak kiri makanya naik siapa dah mata agak kira. Itu yang udah kira. Itu ini sa ada dah si ramanya mahanikai agak kiri mak. Mama itu nanti diri terlalu kok loko ada kiri mak sah loko satu dah. Itu yang even ini. Mahanaik Swamin Mahan Seta, Lekadikari Swamin Mahan Seta, Ape Galaha Sirsanta, Naik Swamin Mahan Seta, Saha, Palaka Mandate, Wagema, Sammana, Anumata Karana, Swamin Naik Swamin Mahan Seta, Atulu, Palaka Mandale, Siru Denata, Putave Vidya Palakaranin, Ada Davase, Meketi Usulita Karani, Siru Denata, Mage Stuti Palakaranin, Vishesha Kiyana, Mama Meketi Kiwi, Mage Lagimme Inna Kiwi Karani, Kuru Vitarai. Man Deshpal ne kan kaatat kian ne pakwe Deshpal ne kan meteri na Rohit Karan matumai Sharanlal matumai Suresh Somdas matumai etmala tunde nama tikka bomo kitwen weda karana aya e wage visheshayen janathipathini sithin meteri inna ape Vijay Singh matuma etumat bomo lagin asire etuma hitapu ranapati tune eth ekkama thanapati walunge sansade sabhapathuma etumat inna metara ithin e wage ape hitawat ape Japane consul general tumat inna metara Sunil Gamage matuma etumat inna itu yang lagi hitam atau kipas itu kita ya ada dana kare itu bohong itu tuh tuh bahan cerita mang dengan me kalian baik dengan bohong itu tuh